උඹ එන්න නම් එපා නුගේ කොට පැත්තට ආයෙ ෆ්ලැට් කරලා යවන්නේ එන්න නම් එපා ගල් කිස්සට ගාල්ල පැත්ත බලාගෙනවත් ඉන්න එපා මචං උඹ රත්නපුරේ වුණාට කමන්නේ ගම වුණාට කමන්නේ එන්න නම් එපා ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක් එක එක්කිනාගේ පතුම වෙනස් මෙලිබන්තේ ගෙදර පදමට තේ අයිබෝන් සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත් ඉන්නේ රමණීය පරිසරයක ලස් කඳු යායක් පේන මානි ඒ කඳු යායට කියන්නේ අර පේන කඳු දෙක නම් කරලා තියෙන්නේ දෙතනගල ලස්සන නමක් ඉතින් තේරුම කියනකොටම දෙතනගල කිව්වහම තේරෙනවා ඇති අපි ඉන්නේ මේ ටීචම්මා රූපගත කිරීම කරන අතරතුර මේ උදෑසන हिरु रश्मि लसन ट उदासन हिरु अपीट पतित वेला ये अतर अभी कथाकर हितुआ टीच मगेन अदर पड़ोगे कथाकर पर्यो देशपाल कथाकर अपीरियाई तुप्पाइयो उंगुम बेदागन कानवा अपीगे कथाकर सुदुर्नाट्य कर्मी ये नाट्य टीचम्मेरी नाट्य महेश मल्ली इन्नो महेश मल्ली अब महेश मल्ली मे दस जनप्रिय टीचर टीच अम्म सह पार एन भाई अभी अडे पटांग मम्म की भाई कोलमे पारे आवट पास मे लभन वाताश अभी गुण वतुर अस्कोलांग मिनीसु मे गम सुंदर मिनीसु ये तीन आदर अव्याज काम ये हेमदेम मे लबे हर सतुर मे वेन उदय पांदर प्रश्न मे इतने महंस अदर महंस उदय पहाटर नगीटर नगीटर दहाँ आप दर्शन तलट पे किसी को महंस अदर मल्ल ठीक है उदय पांदर दंग अद मैं उदय नगिटे हतरट इकट तम निदागते इकट निदान हतरट नगिटला मम इन दुरागनेलिए कुमें हूलंग वेल आयिंग एक थिंग ए सीकर फैन दालवत्चुरल कोलंब इन मल्ल बोंड भूताल भूताल बोडने ओ बोडे ओणी अल की बोडो पारे ओया मे दवस्सल मे अब कथा करो मुलिम बोरबुटकी टीचा महेश गुड़ा जनप्रिय मगिन मे दवस्सल को जनप्रिय नाटक अड़ते चरित सुंदर कलाकार नाड़ गंगार नाड़ गंगार मम कैकुला जनप्रिय टीचर अम्मा के महेश कथा कर महेश कैकुला तमें कथा कर हेतु आइए महेश टीका सॉरी मैं कैकुला कैकुला टीका दड़बर चारित आखने मैं वेल आए थे मैं मेहर थे वहाँ नहीं क्या क्या नाम क्या दड़बर चारित आखने ये दड़बर गति ये थे मैं द मिनिसु मटा कैमर्टी है भाई मिनिसु के कैमर्ट वेल आती है ने मैं मटे मैं होंदे प्रतिचार दाखवे ने क्या मैं आप मैसेज मैसेज प्रहार करना मरण तर्जन इतना मेसेज करना एंडना पेट आए प्लेट एंडना गल की गाल बलागर तिंप मचा रत्नपुरी उड़ा गम उड़ा एंडना इकन मम सरागे गुटी खाल अंतिम गज बैंड गेहूनी पास तरह दिग्ने लाती
හරි ආදරේ ඒ මට ඒ කියන්නේ ආමන්ත්‍රණයට මම හරි ආදරේ ඒක තමයි ඒක කැරක්ටරේ හොඳටම හිට වෙලා කියන්නේ ඕ ඉතින් මට බයිනවා ඒ බැනිලි මම ඕගොල්ලෝ මට බයිනේවා ඕගොල්ලෝ මට දෙස් තියනවා නම් ඔකට හොඳක් වෙන්න බා කියලා ඒවත් මම හරි ආදරෙන් බාර ගන්නවා ඒකට මම හරි ආදරේ හරි ගෞරවණීයයි අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ඉතින් ඕගොල්ලෝ අපිට එහෙම ප්‍රචාර දක්වන නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ මෙහෙම කතා කරන්නේ ඉතින් ඒක මගේ කිසි තරහක් එහෙම උකුත් නැහැ මේ ඒ කියන්නේ ඔය එක දැන් නාඩගම්කාරයෝ එකේ චණ්ඩියනේ ඔව් ෆුල් චණ්ඩියා ඔව් ලිස්ට් එකක් දුන්නොත් ගහන්න මං නල් ලිස්ට් එකක් දුන්නොත් ගහනවා පටි ඉන්න පට්ට කාලකන්නේ සෙට් එකක් මේ රැටි ගාන්න ගහලා එකපාරින්ම ගහලා දාන්න මුට්ටිකට මන්නේ කී පරස්සයක් කරලා ටක 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 අතාර ඔයා ගහන්නේ දිනේ ටක 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 ගහලා දාන්න එකපාර තියලා දාන්න එකපාර මා මරන්නේ කියලා දැන් මේ මොකද මේ අතට උනේ ඒකත් කතා කරන්න එපා ඔව් දැන් මේක මෙහෙම දැක්ක මම හිතුවා අර ඒකේ ෆයිට් එකක් කියලා බැලුවා අදුදියාම මම දැක්කා මට දුක හිතුණා මේ මං කියනවා හිතට ඔයා කියන මේ මේක ඇත්තටම ගිය සතියේ මේ ටීචර් අම්මා මේ ෂූට් එකේ අපේ ටීචර් අම්මව එහෙම කිව්වට කමක් නැහැ ඉස්සරහට තියෙනේවා නෑ ඒ සිද්ධුම කොහොම හරි ටීචර් අම්මව මට මේ අවස්ථාවකදී මේ බේර ගන්න සිද්ධ වෙනවා යම් කිසි මේ කාරදර සිද්ධුවක් කියලා එතනදී මම තව කීප දෙනෙක් එක්ක මේ ගහ ගන්නවා එතනදී මේ අපේ මయ్య කෙනෙක් මේ ගහ ගද්දි එයාගේ අතින් මේ මේ ඇඟිල්ල මේ පැත්තට ගියා මෙතන පිපිරුවා පිපිරුවා ඊට පස්සේ මම එක්කෙනෙකුට පිහියෙන් ඇනලා එයා ඒ දාලා ටීචර් අම්මා බේරගෙන යනවා දැන් පිහියෙන් පිහි ඇනුමට ලක්විච්ච පුද්ගලයාගේ ගෝලියෝ ටික එයාව කරේ තියාගෙන යන ගමන් ආපහු මගේ උරිස්ස පෑගුවා මෙහෙම උඩ කෑල්ලේ ඉඳලා පල්ලෙහාට බැස්සේ කෙලින්ම ඔයාගේ කරස් ගාල උරිස්ස උඩින් අදී තිබ්බේ මට මෙහෙම උනා මුල්ටිකේ බලන් ඉන්නේ ඉතින් මෙතන පොඩ්ඩක් පොඩ්ඩක් නෑ මෙතන ටිකක් ලොකු ඩැමේජ් එකක් තියෙනවා මෙහි බෙහෙත් බඳින්න බෑ දැන් අද ෂූටින් පටන් ගන්න මගේ ෆොටෝ එක දාන්න ෆුල් එකේ දැන් ඔයා මට ඊයේ උඩ ඒවල දිවිච්ච එක නෑ ඇත්තටම මලි මම හිතුවේ දැන් මම එදා සිදුවීම දැක්කම වැඩි දැන් රෑ පොඩ්ඩක් රිදෙනවා කොට මම හිතුවේ නෑ ඔච්චර දෙයක් වෙලා තියෙනවා මම හිතුවේම නාඩගම්කාරයෝ නාට්‍යයේ අර ෆයිට් වලදී මොන හරි වෙලා ඇති කියලා ඒකයි මම අර මැසේජ් එකේ හොඳ වැඩි නෑ මලි මහේ මහේෂ්ගේ චරිතය ගැනත් කියන්නකො ටීචර් අම්මා අපි කතා කරමු මොකද Bilos within 5 minutes hair color for men and women. Keratin satkare samagin kisa kiswalata swabhavika kalubayak. Bilos hemadama taruna penumakata. Oh Mahesh kiyanne ayye me athara Mahesh kiyanne me game inna pohosat pohosatma paule e putriya. Itin Mahesh kiyanne demaupiyanta hari gauruwaniye widiyata ehema ema aadaren inna honda lame. Habai me welawae Mahesh ta thiyena aramuna. එකම අරමුණක් තියෙනවා යන්නේ අරමුණ පස්සේ තමයි ටීචර් අම්මව යාළු කරගන්නේ. ඒ අරමුණ ගමක ඉන්න නගරක ඉන්න ඕනි කොල්ලෙකුට එන්න පුළුවන් නේ. ඒක හරීම මේ 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 සුන්දර අරමුණක්. කොල්ලෙකුට එන එහෙම අපේ වයසේ අපිට ඇත්තට මගේ ජීවිතේ අපිට ඒ වගේ අරමුණු ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අරමුණ තුල එයාට නපුරු වෙන්න වෙනවා. එයා තරහ යනවා. එයාට කේන් තියෙනවා. එයාට පලි ගන්න වෙනවා. හැබැයි කෙල්ලෙක් වෙනුවෙන් ආදරේ වෙනවා. ඉතින් ඒ ඒ වගේ හොඳ චරිතයක්. ඉතින් මහේෂ් සමහර වෙලාවට කමෙන්ට් වල තියෙනවා මහේෂ් මේ කැකුල තරම් මේ දරුණු නෑ. හැබැයි නාට්‍ය තුල පොඩි දරුණුකමක් තියෙනවා. හැබැයි ඒකට අපි හරි ආදරේ කියලා. ප්‍රේක්ෂකයෝ එහෙම කියනවා. මහේෂ් දරුණුයි. හැබැයි අපි ඒකට ආදරේ කියලා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ හරි කැමති මේ අපි දැන් මේ ටීචර් අම්මට ආදරේනේ. ටීචර් අම්මා වෙනුවෙන් මම මගේ ආදරේ කැප කළා. එයා වෙනුවෙන් ඕනි කැප කිරීමක් කරන්න දැන් එයාගේ මාලේ හොයලා දෙනවා. ඉතින් මේ ආදරේට ප්‍රේක්ෂකයෝ හරි ආදරේ. ඉතින් කැකුලට අරෙන් ඌ ගාලා බරිද්දි එහෙම මහේෂ්ට ආදරේ කට්ටියකුත් ඉන්නවා. මහේෂ්ට ටීචර් අම්මව ඒ ලස්සන සොඳුරු ටීචර් අම්මව අයිති කරගන්න හැකි වෙයිද මම කියන්නේ. ඔන්න ප්‍රේක්ෂකයන්ට කියන්නත් එපා. ඔයා හිතන්නේ මොකක් වෙයි කියලා. මෙහෙමයි මහේෂ් කියන්නේ තව දන්නේ නැහැ. මහේෂ් කියන්නේ මේ ගමේ ඉන්න සුපිරිම සල්ලිකාරයාගේ පුතා. එතකොට මහේෂ්ට ගමේ හොඳ කන්ටැක්ට්ස් තියෙනවා. ගමේ ආමසේක මහත්තයා විදුහල්පති දේශපාලනේ හැම පැත්තකින්ම මහේෂ්ට හොඳ බලයක් තියෙනවා. හැබැයි මහේෂ්ට අභියෝගයක් එනවා ටීචර් අම්මගේ කොළඹ ඉන්න පෙම්වතා. හැබැයි මම ඕගොල්ලන්ට කියන්නේ මහේෂ් එහෙම පස්සට යන කෙනෙක් වෙන්න විදිහක් නැහැ නේද? ඉතින් මහේෂ් තියෙන දේවල් උත්සාහ මහේෂ්ගේ තියෙන අවංක උනන්දුව මේ ටීචර් අම්මට ආදරේ කරන්න යන්නේ මහේෂ් අවංකවමයි. ඒ නිසා ඒ අවංකකමත් එක්ක මහේෂ් පරාද වෙන එකක් නැහැ. ඉතින් ඕගොල්ලෝ මහේෂ්ට ටීචර් අම්මව ගැළපෙනවා කියලා හිතනවා නම් එහෙම නැත්නම් ටීචර් අම්මව මහේෂ් යාළු කරගනී කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ කියන්නේ චුටි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එක හොඳයි. මම අලි වාට දැනන දේ කියන්නේ හදවතට අවංකෝ ටීචර් අම්මට රෙදි නාට්‍ය කියන වාට දැනන දේ.
ඇත්තටම අයියේ ටීචර් අම්මා ටෙලි නාට්‍ය පටන් ගන්න කාලේ ඉඳන්ම මමත් මේක මුලින්ම කියන්න ඕන මේ ටීචර් අම්මා ටෙලි නාට්‍ය ස්ක්‍රිප්ට් රයිටර් හඳු ඔයලා දුන්නේ ඔයා තිමිර උඩල මත එක කියන්නේ බෑ ඒකට තෑන්ක්ස් බොහොම ස්තුතියි ඒ කියන්නේ අයියා එහෙම කතා කරද්දි මට හරි සතුටුයි දැන් මෙහෙම කතා කරන්න ලැබීමක් මොකද මේ මේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් අයියා නිෂ්පාදනය අධ්‍යක්ෂණය මේ සහ අයියා තිමිරත් එක කතා බහ කරලා මේ පිටපත් එතකොට මේ ලොකේෂන් ඔයාට ඔයා මටත් මයිනුත් ඇහුවා මල්ලි රත්නපුරේ පැත්තේ ලොකේෂන් නැද්ද කියලා මමත් ඔයාට ඒ යමි අම්මන් ඒවා එව්වා හැබැයි ඔයා එකකටවත් කැමති වුණා නෑ මල්ලි මට ඕනි මේකමයි කිව්වා ඔයා එන වියදමක් මේකට ලොකු වියදමක් යනවනේ මේ මේ කොළඹ ඉඳන් ආටිස්ලා ගේන එකේ ඉඳන් කනබෝන ඒවා ඉඳන් සහ ඔයා ඔයා කනබෝන එකත් හොඳටම දෙනවනේ ඉතින් ඒ ඒවත් එක්ක අයියේ මේ මේ නාට්‍ය හැදෙන්නේ සුන්දර ප්‍රදේශයක බෙලිහුල්ලේ ඉතින් අපේ අපේ රටේ මිනිස්සු හරි ආසයි දැන් මගෙන් පර්සනල් මැසේජ් දාලා අහනවා කොහේද ලොකේෂන් හරි ලස්සන ගම්මානයක් ඕගොල්ලෝ හරි ආසරාවන්තයි වගේ දැන් උන්ට ඇවිදිනවා ඒවැය මේ මේ මෙච්චර මේ සංචරණ සීමා ඇස්සේ ඕගොල්ලෝ ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරලා ඕගොල්ලෝ නිදහස ඉන්න ඕගොල්ලෝ හරි ආසරාවන්තයි එහෙම එක එක කමෙන්ට්ස් එනවා ටීචර් අම්මා කියන්නේ අයියේ ඇත්තටම හරිම සංවේදී කතාවක් ඒ ඒ සංවේදී කතාව ඇතුලේ ඕගොල්ලෝ කැමති ඒ ත්‍රාසය කුතුහලය ඒ ඝට්ටනය විනෝදේ හැමදේම තියෙනවා ඉතින් ටීචර් අම්මා සිද්ධ වෙනවා මේ 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 දුෂ්කර පලාතකට ඇතර මේවර දුෂ්කරයි කියලා කියන්න හොඳ නැහැ අර ඕ නා මේවා හරි සස්ත්‍රීක පැති මේ මේ කැමරාව වටේට හැරෙව්වොත් වටේම කොළපාටයි කියන්නේ සස්ත්‍රීක කරකවයි සස්ත්‍රීක කියන එක අපි සස්ත්‍රීකයි කියන්නේ මේ කොන්ක්‍රීට් වනාන්තර වලට ඒක ඇතුලේ තියෙන සස්ත්‍රීකත්වේ නේ මෙතන තියෙන්නේ ඒ නිසා ටීචර් අම්මට සිද්ධ වෙනවා මේ සුන්දර ගම්මානෙට ඇවිල්ලා හරිම මේ 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 නොහිතු සිද්ධියකට මූණ දෙන්න අර චූටි දුව ටී අම්මේ කියලා කතා කරපු තැනේ ඉඳන් එයාට අම්මෙක්ගේ සෙනෙහස අම්මේ අම්මා කියන ඒ මාතෘත්වය දැනෙනවා එයාට එයා කසාද බඳ ළමයි නැති වුණත් ටීචර්ට ඒක දැනෙනවා දැන් ටීචර්ට මේ ළමයාගෙන් ගැලවෙන්න බෑ ටීචර්ත් ආදරේ එතකොට මේ 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 කතාවත් එක්ක තමයි මේක මේ කැරකෙන්නේ ඉතින් ඒකට මහේෂ්ලා බන්තිලා එතකොට අරුස්ලා එහෙම එහෙම එන මේ සෙට් එකක් එකතු වෙනවානේ මේ කතාවේ ඉස්සරහට ලොකු සිද්ධි ටිකක් තියෙනවා ප්‍රේක්ෂකෝ කැමති සිද්ධි ටිකක් තියෙනවා ඒ නිසා මම කියන්නේ එකතු වෙලා මේක නරඹන්න ඕගොල්ලෝ කැමති විදිහට මේ කතාව ගලාගෙන යන්න දැන් ඉස්සරහට අපි ෂූටින් කරලා තියෙනවා ෂූටින් කරන්නත් තියෙනවා සහ මේ ගම මේ මේ සුන්දරත්වය දකින්න මම හිතන්නේ මේ කාලේ විකාශන වෙන ටෙලි නාට්‍ය වලින් ගත්තාම මේක සුවිශේෂී තැනක තියෙන ටෙලි නාට්‍ය මම අර එක මම දැම්ම Facebook එකට මේ පෝස්ට් එකක් හදලා ටීචර් අම්මා නොබලපු දැස් කුමටද කියලා ඕ ඇත්තටම හෙසේ විය යුතු බලි මම මගේ නාට්‍ය අපේ නාට්‍ය හිඳ කියන ටීම නෙමෙයි නේ ප්‍රේක්ෂකයෝ ඒ ඉතාමත් රසවත් කතාවක් ඉතාමත් ආදර්ශනීය කතාවක් අපේ පොඩි උන්ටින් ගැන කියන අනේ අනිවාර්යයෙන් ඇත්තටම මේ පොඩි කට්ටියව තෝරගන්න දවසේ මමත් ගියා අයියා මට එන්න කියලා අයියත් එක්ක එකතු වුණා මේ ළමයි අපි මං හිතන්නේ ඒ කාලෙත් කොවිඩ් එකත් එක්ක ඔය ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරලා ඒ හැම විදිහටම තමයි අපි ඒක කරේ ළමයි බර ගානක් හිටිය මං අයියත් එක්ක අයියේ බලන්නකො මේ වගේ කාලයක මෙච්චර සෙනගක් කියලා එහෙනම් මගේ හිනෙත් මට ඉක්මනටම කියන්න ඕන කියන්නකො මගේ හිනේ තමයි ලොකු වෙලා සනත් ජයසූරිය වගේ රිකට් ගන්න මට පුළුවන් වේද ටීචර් ඇයි බැරි පුතේ හීන දකින මිනිස්සු තමයි මේ ලෝකේ කවදා හරි දිනන්නේ ඔගලොත් එක මාත් බලන් ඉන්නවා ශක්ති එයාගේ ක්‍රිකට් ටීමේ සබෑ කරගන්නේ කොහොමද ටීචර් අම්මා ලස්සන නාට්‍යයක් ඔයාලත් බලන්න මේ ළමයි ටික මේ පොඩි ළමයි ටික කමල් පොඩි ශක්ති එතකොට අපි අර අන්ද චූටි දුව හිමිදිරි හිමිදිරි ඒ ළමයි ටික අහිංස මේ ළමයිගේ චරිතය නිරූපණය කරනවා හිතා ගන්න බෑ ඇත්තටම අපේ රටේ හොඳ කලාකාරයෝ ටිකක් මේ මේ ටීචර් අම්මගෙන් එළියට බිහි වෙනවා කියන එක කියන්න ඕනේ මේ පොඩි පොඩි සෙට් එක ගත්තාම සහ ඒගොල්ලෝ ෂූටින් වල තියෙන උනන්දුව අයියා මම දැකලා තියෙනවා මේ ඔයා කියන ෂොට් එක කොහොම හරි අරන් දෙනවානේ කියන විදිහට ඇඩ් කරපු තුම හැකියාවක් තියෙන හැකියාවක් තියෙන චූටි දරුවා අනිත් එක ඩිසිප්ලින් ඩිසිප්ලින් ඒකේ කොහොමද මේ සෙට් එක ඔව් ඒකේ ඒ ඒක කතා කරන්න ඕන ඒ ඒ චූටි දරුවෝ හරි ආදර්ශමත් මේ අපේ අපේ මේ වර්තමානයේ
මේ ජෙනරේෂන් එකේ මේ ඩිසිප්ලින් කියන එක ඇත්තෙම නැහැනේ. ඉතින් මේ 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 ටීචර් මගේ පොඩි පොඩි සෙට් එක මේ සෙට් එකේ ඉන්න ඒ ඒ ක්‍රමය කියන්නේ පිළිවෙල හරි වටිනවා. ඉතින් පිළිවෙලක් නැතුව වැඩ කරන අයට ඉගෙන ගන්න දේවල් තියෙනවා මේ පොඩි සෙට් එකේ. තව එකක් මතක් කරන්න ඕන මල්ලි විශේෂයෙන්ම ඔයාට ඔයාගේ කටිනුත් කියෝ ගන්න ඕන මම කිව්වා සුවර්ණවාහිනිය. සුවර්ණවාහිනිය මම අපේ නාට්‍ය මගේ අපේ මේ නාට්‍යයන් හින්දා නෙමෙයි. සුවර්ණවාහිනිය හොඳ ඩිසිෂන් එකක් ගත්තා. සිංහල අපේ ටෙලි නාට්‍ය පමණයි විකාශනය කරන්න කියලා. මොකද හොඳද නරකද? ඇත්තටම සුවර්ණවාහිනිය කියන්නේ මගේ මහගෙදර. මම මේ රටේ සම්මානනීය කලාකරුවෙක් වෙන්නේ සුවර්ණවාහිනියේ දස්කුණු ටෙලි නාට්‍ය හරහා. ඉතින් සුවර්ණවාහිනියේ මිනිස්සු අහන්නේ මේ මගෙන් අහනවා මේ ඇත්තම කතාව ඔයාගේ සුවර්ණවාහිනියේ විතරද නාට්‍යයන්නේ කියලා. එහෙම අහනවා. ඔයා සුවර්ණවාහිනියට විතරයි නේද නාට්‍ය කරන්න යනවා. මම කියනවා එහෙම එකක් නෑ අපි කරන නාට්‍ය ඉතින් හොඳ ඒවා සුවර්ණවාහිනිය විකාශනය වෙනවා කියලා. ඉතින් සුවර්ණවාහිනිය හැමෝටම කලින් පිම්මක් පැන්නා. කියන මුළු රටේම මුළු කලාකරුවන්ගේම එකම මේ ඉල්ලීම වුණේ අපි සමහරලාටයි දේශපාලන රැස්වීම වලත් කතා කරා අපි කලාකාරයෝ විදිහට අපි වෙන දේවල් කරන්න දේශපාලනේ කතා කරේ නැහෙනි මේ කලා අපේ මේ කලාව රැකගන්න අනාගතේ කලාව රැකගන්නේ කොහොමද මේකට මොනවද අලුත් යෝජනා ඒවා අපි දේශපාලන අධිකාරියටත් කතා කරා හැබැයි ඒවා එහෙන් සිද්ධ වෙන්න කලින් අපේ මොන නායකයෝපත් වුණත් ඒගොල්ලෝ මැදිහත් වෙලා මේක විසඳන්න කලින් අපේ ඉන්නව කලාකාරයෝ ඉන්නව මේ 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 පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ මේක පාර්ලිමේන්තුවේ කතා කරලා විසඳන්න කලින් සර්ණවානි හොඳ තීරණයක් ගත්තා හොඳ කොන්දක් තියෙන හොඳ පාලකයෝ ඉන්නකොට එහෙම තීරණ ගන්න පුළුවන් ඒකට මල්ලි තෑන්ක්ස් කියන්න විශේෂයෙන්ම සුදේවටයි රංගනට අපේ මිත්‍ර ඒ දෙන්න තමයි මේ චේන්ජ් එක හැදි බොරු නෙමෙයිනේ ඇත්ත මම කියන්නේ ඒකට අනිත් channel උත් දැන් මේ 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 මේක ආදර්ශයක් කොට ගන්න ඕන මම කියන්නේ ඒ කියන්නේ ටෙලි නාට්‍ය අපේ ටෙලි නාට්‍ය අපි කොච්චර ලස්සන ටෙලි නාට්‍ය අපිට හදන්න පුළුවන් මේ ඉන්දියන් කසිකබල් ටෙලි නාට්‍ය ගෙනල්ලා තමයි අපේ සමාජයේ විකෘති කරේ ඒක ඒවා ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා සමාජයේ අපේ මිනිසුන්ට කිව්වට තේරෙන්නේ ඒක ටික ටික මොළමල්ලි හොදන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ ගත් තීරණයට හිසරම ආචාර කරනවා ඒක මගෙන් තෑන්ක්ස් ඔයාගෙනුත් තෑන්ක්ස් වර්ණවාහිනියට තෑන්ක්ස් අපි වැඩසටහන අවසන් කරනවා මොකද අපි මේ ෂූටින් අතරනේ කතා කරේ එහෙනම් මේකටත් මේ අපි බීට් ටිකක් කර හොඳ කරලා මේ සමා වෙන්න ඉතින් ඔයාලට ඉක්මනට සුව ප්‍රාර්ථනා කරනවා මගේ ටෙලි නාට්‍යෙන් උනේ මට දුකයි ඒ ගැන මං හිතුවා අනිත් ටෙලි නාට්‍යෙන් කියලා එහෙම වුණත් ඒ දුකයි අපේ ටෙලි නාට්‍ය බලන්න කියලා විශේෂයෙන් කියන්න හේතුවක් තියෙනවද මල්ලි අවසාන වශයෙන් ඇත්තටම මේක පොඩි ළමයාගේ ඉඳන් වයසක ආච්චි අම්මා දක්වා ආදරෙන් ආසාවෙන් හරි කැමැත්තෙන් උද්‍යෝගයෙන් රස විඳින්න පුළුවන් නිර්මාණයක් මේකේ මම අර කලින් කිව්වා වගේ ආදරය සතුට විනෝදය විහිළුව කුතුහලය මේ හැම දෙයක්ම තියෙනවා ෆුල් ඔප්ෂන් ඔය ෆුල් ඔප්ෂන් ටෙලි නාට්‍යයක් ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේකෙන් හොඳ පණිවිඩයක් දෙනවා සමාජයට ඒ පණිවිඩය ගන්න දරුවොත් එක්ක පණිවිඩය ෂෙයා කරගන්න. ගෙදර ඇත් එක්ක පණිවිඩය ෂෙයා කරගන්න. අල්ලපු ගෙදර ඇත් එක්ක කතා කරන්න. අන්න ටීචර් අම්මා මෙහෙම වුණා, ඊයේ මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා. ඒ නිසා මේකත් එක්ක එකතු වෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. අපි මේ ටෙලි නාට්‍ය කරේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ලොස්ට් එකේ දුවන වැඩක් මේ ටෙලි නාට්‍ය 15කට වැඩි කරලා තියෙනවා. එකම ටෙලි නාට්‍ය පාඩු ලැබමින් කරන්නේ. හැබැයි ඒත් මම සතුටුයි. මොකද හොඳ නිර්මාණයක් අපේ විශේෂයෙන් දරු පරම්පරාවට හොඳ නිර්මාණයක් දෙන්න දරන උත්සාහයේ ඒ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි ඊයේ මට ප්‍රංශින් වොයිස් රෙකෝඩ් එකක් දාලා තිබ්බ මම ටෙලි නාට්‍ය ලංකාවේ ටෙලි නාට්‍ය බලන්නේ හැබැයි වයිෆ් මට කිව්වා මෙන්න මේ හොඳ ටෙලි නාට්‍යයක් යනවා කියලා මම ඒ කියන්නේ කාලෙකට පස්සේ බලන සුදත් මහත්තයෝ ඔයාට පින් කියලා දාලා වොයිස් පැත්තක් තිබ්බා මේ ටෙලි නාට්‍යයක් කිරීම ගැන එහෙනම් මම ගොඩක් ස්තුතියි අපි කතා කරා වැඩසටහන අවසන් කරමු රටේ ජනතාවට කියමු මොලෙන් අවදියෙන් ඉන්න කියලා කතා කරන්නේ නැහැ කිව්වට අන්තිමට කියන්න ඕන මේක මම කියනවා ආද වැඩසටහනින් දැන් ගෝට ගිනාවේ ගෝට මේක හදයි කියලානේ දැන් ගෝට ෆේල් නේ ගෝට ෆේල් කියන එකක් තමයි වෙන්නේ දැන් බැසිල් එනවා ඒතර බැසිල් දැන් ඔක්කොම අර පඩත්තල කට්ටිය සෙට් එක කියනවා අර ඉන්නේ කාලකන්නි ටික උන් ටික කියනවා මේ ආ මෙයා තමයි ඉන්නේ බේරගන්න ඉන්නේ. එතකොට දැන් එතකොට ඒගොල්ලෝ කියන්නේ ගෝට ෆේල් කියලා. ඔව්. ඒ කියන්නේ බැසිල් ගේන්න බැරි හින්දනේ නේ. මොකද මම කියන්නේ තේරෙනවද මල්ලී? ඔව් ඉතින් ඒක මට විතරක් නෙමෙයි. ඉතින් ඔක්කොටම තේරෙන්න ඕනේ කාරණාවක් නේද දැන්. බැසිල් රාජපක්ෂ
මේ ගෝඨාභේස ගේන්න මමත් මාසයක් විතර මේ රැස්සින් වල කතා බහ කරානේ අයියේ. එතකොට දැන් ගෝඨාභේස ගෙනල්ලා ඉඳද්දි මේ රට හදන්න පුළුවන් ඉන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට කියලා කියනවා නම් එතකොට ඊ කතාව ඇතුලේ තියෙන්නේ ගෝඨාභේසයට බෑ කියන එකනේ. හරි වැඩසටහන අවසන් කරනවා. දෙන්නටම බෑ මල්ලි. අපි යන් අපේ වැඩක් කරගමු. ජය වේවා. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කෙනාගේ පතුම වෙනස්. මෙලිබන්තේ ගෙදර පදමට තේ.